පින්නතුනි අපි පහුගිය දේශනාවේ සාකච්ඡා කළ ප්‍රමාණය අවසානයේදී අපි සාකච්ඡා කළා පටිපස්සම් බෝති හිතේ ඇතිවෙන අකුසල ධර්මයන් හාත්පසින්ම සංසිඳවනවා කියලා ආනාපාන සති සමාධිය විසින් එහෙනම් මේ සාකච්ඡා කරත් යෙදුනේ පහුගිය සතියේ නැත්නම් ඊයේ දවසේ ඉවර වෙච්ච දේශනාව ගාවට එනකන් අපි සාකච්ඡා කළේ මේ ආනාපාන සති භාවනාවේ කෙටි අර්ථය පිළිබඳවයි නැත්නම් ආනාපාන සති සමාධියේ කෙටි අර්ථය පිළිබඳව සාකච්ඡාව තමයි අපි ඊයේ දවසේ ඉවර කරන්න යෙදුනේ එහෙනම් අද ඉඳලා අපි පටන් ගන්නෙ ආනාපාන සති සමාධියේ මේ විස්තරාර්ථ දේශනාවයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු විස්තරාර්ථ දේශනාව තමයි අද දේශනාවෙන් ඉඳලා අපි සාකච්ඡා කරන්නේ කේන පකාරේන කේනාකාරේන කේන විදිතා දේශනාව පටන් ගන්න තැන සඳහන් කරනවා කේන පකාරේන කේනාකාරේන කේන විදිතා එහෙම සඳහන් කරන්නේ මොන ආකාරයෙන් මොන විදියෙන් භාවනා කරන ලද ආනාපාන සති සමාධිය බහුලව වඩන ලද ආනාපාන සති සමාධිය ශාන්තත් ප්‍රණීතත් වෙනවද කියලා කියන කාරණාව විස්තර කරනවා මොන ආකාරයෙන් භාවිතා කරන ලද මොන ආකාරයෙන් වඩන ලද බහුලව වඩන ලද ආනාපාන සති සමාධිය කොයි විදිහට ශාන්තත් වෙනවද ප්‍රණීතත් වෙනවද කියන කාරණාව විස්තර සහිතව පැහැදිලි කිරීමයි මෙතන ඉඳලා සාකච්ඡා කරන්නේ. පින්නතුනේ අපි මුලින් විස්තර කළ ඡේදයට පසුව තියෙන ඡේදය. අපි මේ දේශනාවේ මුලින් සාකච්ඡා කළ ඡේදයක් ඒ ඡේදය තමයි අපි සාන්තෝ චේව පනීතෝ චේව ආදි වශයෙන් විස්තර කරගෙන ආවේ. ඊට පසුව තිබ්බ ඡේදය. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍ය ගතෝවා රුක්කමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා කියන කාරණාව අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ඉද භික්ඛවේ භික්ඛු එහෙනම් මේ ඉද කියලා සඳහන් කරලා තියෙන්නේ ඉද කියලා කියන්නේ මේ ශාසනයේ භික්ෂුව ඉද භික්ඛවේ භික්ඛු කියලා කිව්වේ ඒකයි මේ ශාසනයේ භික්ෂුව එතකොට මේ ශාසනය කියලා කියන්නේ මේ ආනාපාන සති සමාධිය සමතේටත් විදර්ශනාවටත් නිවැරදිව යොමු කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. සමතේටත් නිවැරදිව යොමු කරන්න පුළුවන් විදර්ශනාවටත් නිවැරදිවම යොමු කරන්න පුළුවන්. නිවැරදිව තිසරණ සරණ ගියපු පුජ්‍යලයට විතරයි. සමතේට නිවැරදිව යොමු කරන්න පුළුවන් වෙන්නේ විදර්ශනාව නිවැරදිව යොමු කරන්න පුළුවන් වෙන්නේ නිවැරදිව තෙරුවන් සරණ ගියපු කෙනාට නැත්නම් තිසරණ සරණ ගියපු කෙනාට විතරයි කියලා පැහැදිලි කරනවා මේ ශාසනය කියලා කියුවේ ඒකයි එහෙනම් මේ නිවැරදිව තෙරුවන් සරණ යන්නේ කොහොමද බුද්ධ රතනය මනාව හඳුනගන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණාව මනාව හඳුනගන්න ඕනේ ඉතින් මේ කරුණ අපි සාකච්ඡා කළා දේශනාව පටන් ගන්නම කාලේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව මට අල්ප මාත්‍ර වූ සැකයක් මට නැහැ. එහෙම සැකයක් නැහැ කියලා කියමු භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කිසිම කාරණාවක් මට සැක නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥතා ඥානය, භාග්‍යතුන් වහන්සේගේ ශරීර ශක්තිය, භාග්‍යතුන් වහන්සේගේ ගුණ කදම්බේ ප්‍රමාණය මේකක්වත් මට සැක නැහැ. අපි සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගේ කායික ශක්තිය කොච්චරද කියලා. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෝ කෝටි 10000ක ශක්තිය බුද්ධ කයේ තිබුණ බව අපි සිහිපත් කළා. ඒක 이르දිමය ශක්තිය නෙමෙයි, ඒක පියවි ශක්තිය. එතකොට ਸਰවඥතා ඥානය තුන්කල් දක්නා නුවණින් යුක්තයි. එදත් දැක්කා, අදත් දකිනවා, අනාගතෙත් දැක්කා. ඒ නිසානේ මේ දේවල් පැහැදිලි කළේ. අනාගතේ මේ ශාසනයට මෙහෙම වෙනවා. මෙහෙම අය ශාසනය තුල ඇති වෙනවා. ඇතැම් අයගෙම්ම ශාසනය විනාශ වෙනවා. මේ කාසාව කණ්ඨකාදී භික්ෂූන් පහළ වෙනවා. එදාට මිනිසුන්ගේ ගුණධර්ම මෙහෙමයි. මේ කරුණ ඔක්කොම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. වර්තමානයේ සිද්ධ වෙන දේවල් පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා.
එහෙනම් තුන්කල් දක්නා නුවණින් යුක්තයි කියලා සඳහන් කළේ ඒ නිසා. එතකොට සරුවඥතා ඥාණය, ඒක නම් මේ ලෝකේ කිසි කෙනෙකුට විස්තර කරන්නත් බැරි, හිතා ගන්නත් බැරි දෙයක් සරුවඥතා ඥාණය. තත දස්සිතාය තථාගතෝ. මේ තථාගත කියන වචනය අට ආකාරයකට බෙදෙනවා. එතන පස්වෙනි තැන තමයි සඳහන් කරන්නේ මේ තත දස්සිතාය තථාගතෝ කියන වචනය. ඒ කියන්නේ අනන්ත සක්වල අනන්ත ජීවීන් 10000ක් සක්වල ගැනත් නෙමෙයි, බුද්ධ රාජ්‍ය කෝටි ලක්ෂයක් සක්වල ඒක ගැනත් නෙමෙයි, අනන්ත සක්වල අනන්ත ජීවීන්, ඒ කියන්නේ අනන්ත සක්වල ඉච්චහම ඒ සක්වල වල මේ වෙනකොට තව බුදුවරුත් ඉන්න පුළුවන්, ඒ සක්වල වල පවා මෙතන ආරමුණු වෙනවා. අනන්ත සක්වල අනන්ත ජීවීන් මේ මොහොතේ මේ නිමේෂයේ තමන්ගේ ඇහෙන් දැක්කේ මොනවද, කනෙන් ඇහුවේ මොනවද, නාසයෙන් දැනුණ ආග්‍රහණය කළ දේවල් මොනවද, දිවට ගත්ත රස මොනවද, කයට දැනුණ පහස මොකද්ද? ඇහුවොත් ඒ සැනින් සඳහන් කරනවා මේකයි කියලා. මේ ශාලාව තුළ මේ 250 300ක් ඉන්න පිරිස භාග්‍යතුන් වහන්සේ ළඟ වාඩි වෙලා යම් කෙනෙක් එක එක්කෙනා දිහාට ඇඟිල්ල දික් කර කර අහනවා, ස්වාමීනි අර පිටියේ කෙරවලේ ඉන්න කෙනා මේ වෙලාවේ මොනවද හිතන්නේ? ඒ අහපු නිමේෂයෙන් කියනවා ඔහු මේ වෙලාවේ හිතන්නේ මේකයි. ස්වාමීනි එහා කෙරවලේ ඉන්න කෙනා මේ වෙලාවේ ඇහැට අරමුණු කරගෙන ඉන්නේ මොකද්ද? අහන නිමේෂයෙන් කියනවා දැන් ඔහු බලාගෙන ඉන්නේ මේ වාගේ කාරණාවක් ගැන. ස්වාමීනි මොහුට දැනෙන කායික දැනුම මොකද්ද? ඔහුට දැන් දැනෙන කායික පීඩාව මෙන්න මෙහෙමයි. ඉඳගෙන ඉන්න නිසා කොන්දේ වේදනාවක්ද, දන හිසේ වේදනාවක්ද, තුනටියේ වේදනාවක්ද? ඒ අහන සැනින් ඒක ප්‍රකාශ කරනවා. එතකොට අනන්ත සක්වල අනන්ත ජීවීන් කියලා කියන්නේ භාග්‍යතුන් හසකින් ඒ වෙලාවේ ඇහුවොත්, අහවල් ප්‍රදේශයේ තියෙන නැත්නම් මේ ලංකාවේ ඉඳගෙන අපි ඇහුවොත් ස්වාමීනි මේ ඉන්දියාවේ තියෙන මේ ගංගා නම් ගඟේ ජීවත් වෙන අහවල් වලේ ජීවත් වෙන මාළුවා දැන් හිතන්නේ මොනවද කියලා අහපු ගමන් ඒ කාරණාව කියනවා. එහෙනම් අනන්ත සක්වල අනන්ත ජීවීන් කියලා කියමු. මේ වෙනකොට දෙවිවරු මොනවද හිතන්නේ, මොනවගේද යෙදිලා ඉන්නේ? බ්‍රහ්මයෝ මොනවද හිතන්නේ, බ්‍රහ්මයෝ මොනවගේද යෙදිලා ඉන්නේ? නිරිසත්තු මොනවද දන්නේ, ඒගල්ලන්ට මොනවද දැනෙන්නේ? තිරිසං සත්තු වැසිකිලි වලේ ඉන්න පණු වගේ පවා පංච ඉන්ද්‍රියට අරමුණු වෙන්නේ මොකද්ද කියන කාරණාව වුත් එකක් ගානේ කියන්න පුළුවන් ඥාන ශක්තියකටයි මේ මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. සඳහන් කරනවා ඒකත් මේ සරුවඥතා ඥානෙ නෙමෙයි කියලා. ඒ අරමුණු කිරීමත් සරුවඥතා ඥානෙ නෙමෙයි, ඒ ඥානෙ අල්ප මාත්‍රයක් කියලා ඒ කියන්න පුළුවන් හැකියාව. ඒකයි සඳහන් කළේ සරුවඥතා ඥානෙ විස්තර කරන්නවත් අපිට විස්තර කරන්නවත් බෑ කියලා. එහෙමනම් කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් එහෙම පුළුවන්ද කියලා. ආන් එහෙම පුළුවන්ද කියන විතිකිච්ඡාව උපදිනවා නම් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන තැන සැකසහිතයි. එතකොට සම්මා සම්බුද්ධයි කියලා තව පිළිගන්න සූදානම් නැහැ. ඒ එකම කරුණක්වත් සැක නොකර බාරගන්න එකටයි මෙතන සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ. ආන් ඒ නිසා මේ බුදුන් සරණ යන්න නම් විතරම්ම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අවබෝධය ලබන්න ඕනේ. අන්න ඒකනේ සඳහන් කළේ ඒ තුන්කල් දක්නා නුවණ තියෙන නිසා. භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවොත් ස්වාමීනි අහවල් පුජ්‍යලයා මැරිලා කොහෙද යන්නේ? ස්වාමීනි ඒ පුජ්‍යලයා ඒ නිරයේ හෝ තිරිසන් ලෝකේ ඉඳලා කවදා හරි ගොඩට ඇවිල්ලා කොහෙද යන්නේ? ඊළඟට මොකද වෙන්නේ? කවද නිවන් දකීද? ඉතින් මේ කාරණා දේශනා කරන්න පුළුවන් වෙච්ච හින්දානේ පැහැදිලි කළේ අන්තිම වෙලාවේ මහණෙනි දේවදත්ත මම දකින්නේ නැහැ කියලා. දේවදත්ත ස්වාමීන් වහන්සේ අන්තිම වෙලාවේ බුදුන් වඳින්න එනවා. එයාගේ සියලුම උන්වහන්සේගේ සියලුම වැරදි තේරුම් අරගෙන මැරෙන්න කලින් බුදු පියරන් වහන්සේ වැඳ ගන්න ඕනේ කියලා හිතෙනවා. සරණ යන්න ඕනේ කියලා හිතෙනවා. මේ වෙනකොට සරණ නැහැ බිඳිලා තියෙන්නේ. ඒ නිසා කියනවා මහණෙනි මම ඒ කියන්නේ ජේතවනාරාමිට කියලා. ඇඳක තියාගෙන කරේ තියාගෙන එක්කේනවා. භික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි දේවදත්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වැඳ පුදා ගන්න එනවා කියලා. ඒ වෙලාවේ මතක් කළා නෑ මහණෙනි නෑ. දේවදත්තට මාව දකින්න ලැබෙන්නේ නෑ. ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් සවැත් නුවරට ඇතුළු වුණා. ස්වාමීනි දැන් ළඟ නෑ මහණෙනි දේවදත්ත මාව දකින්නේ
මව දකින්නේ නැහැ. ස්වාමීනි දැන් ජේතවනාරාම ගේට්ටුව ගාව. ඒ දේවදත්ත මව දකින්නේ නැහැ. ස්වාමීනි දැන් නම් ආසන්නයි දැන් පොකුණ ගාවනේ. නැහැ මහණනි දකින්නේ නැහැ. පොකුණ ගාවට එනකොට තමයි කියන්නේ මෙහෙම අපිරිසිදු දාඩිය පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ගාවට යන්න බැරි නිසා මට ටිකක් පිරිසිදු වෙන්න මූණකට සෝදගන්න පොකුණ ගාව තියන්න කියලා. ඇඳ බිමින් තිබ්බා. අන්න අය සෝදගත්තා. උන්වහන්සේ අදින් පාද බිම තියනවත් එක්කම හරියට උන්වහන්සේ වට කරගත්ත කවරයක් වගේ අවීචින් නැගිටි ගිනි දැල් ඇවිල්ලා උන්වහන්සේ වට කරගත්තා. හැබැයි ඒ වෙලාවේ නම් බුදුරජාණන් වහන්සේට අඬ ගැහුවා කියලා සඳහන් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේ සරණ යනවා කියලා ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා. නමුත් එහෙම සරණ යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දැක්කා මම දකින් දෙන්නේ නැහැ. ඒ මේ ජීවිතේමනේ. අවීචයට යන බවත් දන්නවා. මුදවන්න පුළුවන් කමක් නැහැ. අවීචිය දුක් විඳින හැටිත් දන්නවා. මගින්වත් ගොඩට ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ කාලයේ දුක් විඳින්නම වෙනවා. තමයි ලෝක න්‍යාය ධර්මතාවයගේ නීතිය වැරදි කරන පුජ්‍යලයට තරම්ම දැඩිව ක්‍රියාත්මකයි. නමුත් අනාගතයේ දවසක මේ දේවදත්ත නිවන් දකින බවත් බුදුරජාණන් වහන්සේ දන්නවා. නිකම්මත් නෙමෙයි පසේ බුදු කෙනෙක් වෙලා නිවන් දකින බවත් දන්නවා. ඒ නිසා දේශනා කළා කාරණාව නැවත සාකච්ඡා කරන වෙලාවේ අද කොව්ව කොහොම කරලා නිරේට ගිහිල්ලා දුක් විඳත් මහණෙනි අනාගතයේ දවසක සත්තිස්සර නමින් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා පිරිනිවන් පාන කෙනෙක් තමයි ওই දේවදත්ත. එතකොට මේ මතු අනාගතයේ සිද්ධ වෙන දෙයක්. නමුත් මේ භාග්‍යතුන් වහන්සේට මෙහෙම කරදර කර කර ඉන්න කාලෙත් මහා කල්ප අසංඛ්‍ය 2,01,000 පාරමිතා පුරලයි තියෙන්නේ. එතකොට සංසාරේ නම් මේ සංසාරේ මේ තරම් ගෝරයි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු අර්ථය වැටහෙන්නේ එතකොට. මේ එසේ මෙසේ පුණ්‍යවන්තෙක්ද දේවදත්ත ස්වාමීන් වහන්සේගේ පයට පැවෙන දූවිලි අංශුවක් තරම්වත් අපි පින් කරලා නැහැ. නමුත් උන්වහන්සේත් නිවි. අජාසත් රජුත් පසේ බුදු වෙන්න පෙරම් පුරලයි තියෙන්නේ. මහා පින්කම් කරපු නිසා අපේ ශාසනයේ ගිහි ශ්‍රද්ධාවන්තයන්ගෙන් අගතනතුර ගත්තා අන්තිම කාලෙ වෙනකොට. නමුත් දැන් නිරේ. හැබැයි දැන් අවීචයට ගියේ නැහැ. මහා පින්කම් ගොඩ කරපු නිසා. නමුත් ලොහකුඹ කියන නිරේ මේ වෙනකොටත් පැහැෙන අවුරුදු 60,000 ආවිෂේ තවම අවුරුදු 2600 ගානයි ගෙවිලා තියෙන්නේ. තව එහෙම්මමයි ආවිෂේ. නමුත් ඊට පස්සේ ගොඩට ඇවිල්ලා මතු යම් දවසක අනාගතයේ විජිතාවි නමින් පසේ බුද්ධත්වයටපත් වෙලා පිරිනොම් පානවා. එතකොට මේ ශාසනයේ මේ අපි පුංචි දරුවගේ ඉඳලා හැමෝම දැනගත්ත මේ අජාසත් රජු දේවදත්ත ස්වාමීන් වහන්සේ දෙන්නම මේ වෙලාවේ ඒකාන්තයෙන්ම නිරේ. නමුත් එසේ මෙසේ පුණ්‍යවන්තයෝද මේ අපිට කතා කරන්නවත් බැරි තරම් පින් කරලා පිනින් පිටිච්ච අය. එහෙමනම් සසර කොයි තරම් භයානකද? දේවදත්ත ස්වාමීන් වහන්සේට අවිඥා පවා තිබුණා. නමුත් ඒ සියල්ල පසෙක දාලාද අද නිරේ. ඉතින් මේ කරුණුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. නිරේටත් යනවා, ගොඩටත් එනවා, පසේ බුද්ධත්වයත් ලබනවා. එහෙනම් මේ එදා අද හිට. එහෙනම් මේ කරුණුත් ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දැක්කා. මේ කරන පින්ක මේ හැම පින්කමක්ම දැක්කා. මෙතන බණ අහන පිරිස මේ බණ අහන පිරිස එක්කෙනෙක් නෑර භාග්‍යතුන් වහන්සේ දැක්කා. බණ අහන හැටි, තියෙන සිතුවිලි, එක එක්කෙනාගේ තියෙන ශ්‍රද්ධාව, පින් ධර්මදේශනා මාලාව කරවන අය, ලෝක සත්වයාට කොච්චර අනුකම්පාවෙන්ද, භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව මොනතරම් අනුකම්පාවෙන්ද, මේ ගැඹුරු දේශනාවල් මතු කරවන්න මොනතරම් උනන්දුවක් ඇතුවද ඒයි මේ තරම් කැපකිරීම කරන්නේ. ඒ සියල්ලමත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට ලක්ුණේ මේට අවුරුදු 2600 ගානකට කලින්. එහෙමනම් මෙහෙම අය උපදිනවා. මෙහෙම අය මෙහෙම පින්කම් මේ ශාසනයේ කරනවා. මේ ධර්මයේ මේ විදිහට මතු කරවන්න කටයුතු යොදනවා. අද නෙමෙයි දැක්කේ. භාග්‍යතුන් වහන්සේ ජීවත් වෙනකොටයි දැක්කේ. මේ තුන්කල් දක්නා නුවණ අපිට මේක මෙච්චරයි කියලා සීමා කරන්න කවදාවත් බෑ. ඒ තරම් මහා පුදුම ඥාන ශක්තියක් මේ සර්වඥතා ඥානය කියලා කියන්නේ. එහෙනම්
බුදුන් සරණ යනවා කියනකොට මේ එකක්වත් සැක නැතුව එකක්වත් සැක නැතුව පාර ගන්න ඕනේ. එතකොට ධම්ම සරණ යනවා කියනකොට භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ ධර්මය කියලා කියන්නේ වෙන කිසි කෙනෙකුගේ අවබෝධයට නෙමෙයි ධර්මය කියලා කියන්නේ. ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේම අවබෝධයටයි. ධර්ම රත්නය කියලා කිව්වේ අවබෝධයට. එහෙමනම් මේ සඳහන් කරන කරුණ පවා අපි දැන් මේ ආනාපාන සතියේ තියෙන ශාන්ත ප්‍රණීත බව ගැන සඳහන් කළා. මේක දිනු කරන කෙනාගේ අකුසල් දුරු වෙන හැටි සාකච්ඡා කළා. නොදැන වැඩෙමින් තියෙන අකුසල් පවා දුරු කරලා පුළුස්සලා දාන්න පුළුවන් තරම් ශක්තිය තියෙන බව අපි සාකච්ඡා කළා. මේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නේ අන්තර්ගත දේවල්. එහෙනම් අපිට සැක නැහැ. මේ භාවනා ක්‍රමයට අවතීර්ණ වුණොත් සංසාරේ අපි සුවපත් භාවයට හරවනවාමයි කියන පූර්ණ විශ්වාසයයි ශ්‍රද්ධාවයි පෙරදරි කරගෙන භාවනාවට වාඩි වෙච්චාම අපිට බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් මේක මුදුන්පත් කරගන්න මහලුකු ශක්තියක් ලැබෙනවා. ඒ ධර්ම රතනයේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාවයි. ආර්ය මහා සංඝ රත්නය. එතකොට ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව ආර්ය සංඝ කියන්නේ කවුද කියලා හඳුනන්න ඕනේ. කාටද මේ ආර්ය මහා සංඝයා කියලා කියන්නේ මොන තරම් බලවත්ද උන්වහන්සේලා. කොයිතරම් ශක්ති සම්පන්නද උන්වහන්සේලා. සීලෙන් පිරිලා තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩිනකොට මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු 500ක් මහරහතන් වහන්සේලා පිරිවරා ගත්ත කියලා සඳහන් කරනවා. ඉතින් 80 මහා ශ්‍රාවකයෝ කියලා කියන්නේ සාසනයේ ඉන්න ප්‍රබලයෝමයි. එතකොට බුදුරජාණන් වහන්සේ, සරියුත් මුගලන් දෙනම වහන්සේ, ඊළඟට 84 මහා තෙරවරු, ඊළඟට 80 මහා ශ්‍රාවකයෝ සහිතව තමයි මේ 500ක් පෙරටු කරගන්නේ. මේ 500ක් පෙරටු කරගත්තාම සඳහන් කරන මේ කාරණාව පැහැදිලි කරන තැන භාග්‍යතුන් වහන්සේ ඇතුළුව මේ මහා ශ්‍රාවකයෝ 500 දැක්කහම මේ ලෝකේ තියෙන මේ පව් කියන ධර්මතාවයන්, ඒ ඊර්ෂ්‍යාව, ලෝභය, ද්වේෂය, රාගය, මෝහය ආදී මේ සියලුම මේ පව් කියන ධර්මතාවයන් මේ පිරිස දැක්කහම ඉබේම වේලෙනවා කියලා. අපි දැක්කහම පව් පිපෙනවා. මොකද අපි යම් සිතුවිල්ලක්, රාග සිතුවිල්ලක් ආවම අපේ සිතේ ඒක පළපදියම් වෙලා ඒක දියුණු වෙනවමයි. දේශ සිතක් ආවම ඒක එන්න වර්ධනය වෙනවමයි. අපේ හිතේ ඵලි ගන්නකම වැඩෙනවා. මෝහයක් ආවම, මිත්‍යා දෘෂ්ටියක් ආවම අපි ඒක එහෙමම වැළඳ ගන්නව නෑ. ඒක නෙමෙයි හරි මේක කියලා. එතකොට අපි දිහා බලාගෙන හැම වෙලාවෙම පව් hina වෙනවා. මේ ඇඟට පැන්නාම මට දියුණු වෙන්න පුළුවන්. නමුත් අර ඇඟවල් වලට පයින්න පුළුවන්ද පව් වලට ගිහිල්ලා? ඒ ඇඟවල් වලට ගිහිල්ලා පයින්ද බෑ. කිට්ට වෙනකොට මහා ගිනි කදම්බ වලට කිට්ට වෙනවා වගේ, ගිනි ජාලාවන්ට කිට්ට වෙනවා වගේ පිච්චිලා වේලිලා යනවා පව් කියලා සඳහන් කරනවා. ඉතින් මේ ශාසනයේ මහා සංඝයා එහෙමයි කියලා අපිට ඒක දැනගෙන තේරුම් ගන්න පුළුවන්. 7 අවුරුදු වයසේ සාමණේර ස්වාමීන් වහන්සේට පවා තිබිච්ච ශක්තිය. 7 අවුරුදු වයසේ සාමණේර ස්වාමීන් වහන්සේලා, සුමන සාමණේරයන් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක ලංකාවට වැඩපු සුමන සාමණේරයන් වහන්සේ මොන තරම් බලවත්ද? අපේ රටේ ධාතුන් වහන්සේලා ප්‍රධාන වශයෙන් වැඩමවන්න මුල්ම අවස්ථාවේ උන්වහන්සේලා තමයි මිහිඳු මහරහතන් වහන්සේ මතක් කළේ. ඔබට ගිහිල්ලා ඔබේ සීයගව වැඩ ඉන්න ධාතුන් වහන්සේලා ඉල්ලගන්න භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රා ධාතුව සහිතව ඉල්ලගෙන වැඩම කරන්නද? පෞතිසහ භවනට වැඩම කරලා සක්‍ර දේවීන්ද්‍රයන්ට කියන්නේ උන්වහන්සේගා වැඩ ඉන්නවා භාග්‍යතුන් වහන්සේ, යකු ධාතුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේලත් වැඩ ඉන්නවා. උන්වහන්සේට දන්ත ධාතුන් වහන්සේට වන්දනා කරන්න කියන්නේ. අකු ධාතුන් වහන්සේ උන්වහන්සේගෙන් ඉල්ලගන්න, ඉල්ලගෙන එන්න මේ ලංකාදීපේ ප්‍රතිෂ්ඨාපනය කරන්න. වඩා හිඳවන්න ඉල්ලගෙන එන්න. මේ කාටද මේ කියන්නේ? 7 අවුරුදු වයසේ දරුවෙකුට සක්‍ර භවනට ගිහිල්ලා මේ දේවල් අරගෙන එන්න කියලා. එතකොට මනුෂ්‍ය කයෙන් අපි 7 අවුරුදු වයසේ අපේ දරුවෙක් දිහා බලහම මේ ඒ වගේම තමයි. නමුත් කරන්න පුළුවන් වෙච්ච දේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රතනේ, ඒත් සාමණේරයන් වහන්සේ බඩේ අමාරුව හැදිලා ඉන්න වෙලාවේ ස්වාමීන් අසනීපෙන් ඉන්නා වගේ පේනවා. ඒ වෙලාවේ සඳහන් කළා, ඔව් බඩේ අමාරුවක් ස්වාමීන් වෙනදත් හැදෙනවද? වෙනදත් හැදෙනවා.
ඔබ වහන්සේ එදා පාවිච්චි කරන බෙහෙත් මොනවද කියලා කිව්වොත් මට පුළුවන් ගිහිල්ලා බෙහෙත් අරන් එන්න. මහාන මේකට අනෝතප්ත විලෙන් පැන්සල්පයක් පානය කළොත් සනීපයි. ඒ වෙලාවෙම කෙන්ඩිය ගත්තා. ස්වාමීනි මං අරන් එන්න. අහසට පැනන්නේ ගා. එතකොට සඳහන් කළා හැබැයි විලගාවේ ඉන්නවා මා විශාල නාගරාජයෙක්. නාගරාජයා මං හොඳට අඳුරනවා. නාගයාට කියන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැන් ටිකක් ගේන්න කිව්වා කියලා. නමුත් කියන්න හම්බුනේ නැහැ උන්වහන්සේ අහසින් වඩිනකොට නාගයා වියගා පොකුණ ගාවමයි හිටියේ විල ගාවමයි. නාග කන්‍යාවොත් පිරිවරාගෙන ඒගොල්ලෝ විනෝද වෙන උත්සවයක්. ඉතින් මහා මාන්නක්කාරයි. මේ චූටි හාමුදුරු අහසින් වඩිනකොට කයෙන් චූටි හාමුදුරු අහසින් වඩිනකොට මේ ශ්‍රමණයන්ගේ පාදවල තියෙන දූවිලි වලින් මගේ හිස අපවිත්‍ර වෙනවා. එමෙ හිතිලා දැනගත්ත කෙන්ඩිය අතේ තියෙනකොට එන්නේ පැන් ගණ්ඩයි. දෙන්නංගෝ පැන් ටිකක් කියලා හිතලා තමයි සම්පූර්ණ පෙනගොබයක් මවලා වැහුවානෝ තප්ත විලේ. ඉර්ධි තියෙන නාගයෝ මේයි. ඊට පස්සේ ගිහලා කීවා පැන් ටිකක් ගෙනියන්නයි ආවි කියලා. දෙන්නේ නැහැ. පුළුවන් නම් ගන්න කියනවා. පුළුවන් නම් ගන්න. එක පාරක් කිල්ලුවා, දෙපාරක් කිල්ලුවා, තුන් පාරක් කිල්ලුවා. පාර තුනීම කිව්ව පුළුවන් නම් ගන්න කියලා. බෑ කිව්වේ නැහැ. පුළුවන් නම් ගන්න. ඊට පස්සේ තමයි අදිෂ්ඨාන කෙරුවේ එහෙමනම් මම පැන් ගන්නවමයි. සඳහන් කරන මේ ඇහි පිල්ලම් ගන්න නිමේෂයෙන් සියලුම දිව්‍ය ලෝකවලට සහ බ්‍රහ්ම ලෝකවලට වැඩිය කියලා. වැඩලා සියලුම දෙවියන්ට බ්‍රහ්මයන්ට සඳහන් කරන අනුතප්ත ඉලගාව පුංචි පුංචි යුද්ධයක් තියෙනවා බලන් දෙන්න කියලා. පුංචි වුණාට රහතන් වහන්සේනේ කතා කළොත් කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මියෙකුට නැවිත් ඉන්න බෑ. විශාල බ්‍රහ්ම ගණයා දේව ගණයා අනුතප්ත විල වටේට රැස් වුණා. ඊට පස්සේ නාගයා තාමත් විල වහගෙන ස්වාමීන් වහන්සේ විශාල බ්‍රහ්මකයක් මවාගත්තා. අති විශාලයි බ්‍රහ්ම රාජ්‍යය. සඳහන් කරනවා මගදේවාගේ ගම්. මගදේවාගේ ගමක් කියලා කියහම අපේ දිස්ත්‍රික්කයකින් භාගයකට වඩා ලොකුයි. මගදේවාගේ ගම් 3-4ක් යට වෙනවා කියලා සඳහන් කරනවා. බ්‍රහ්ම රාජ්‍යයේ තමන්ගේ සැබෑ ස්වરૂපයෙන් මේ බිමට බැහැගත්තා. මහා පොළොවට බැස්සොත් මගදේවාගේ ගම් 3-4ක් යට වෙනවලු. තරම්ම විශාලයි. ඉතින් එතකොට බ්‍රහ්ම කයක් මෙව්වා කියලා කියන්නේ ඒ තරම් විශාල ඇඟක් මවන්නේ. ඉතින් එහෙම ඇඟක් මවාගෙන මේ නාගයාගේ පෙනේ උඩ එහාට මෙහාට සක්මන් කරනවා. ඉතින් මෙයාට දරන්න පුළුවන්ද මේ බර? ඉතින් ඒ නිසා ටික වෙහෙසටපත් වෙන්නපත් වෙන්න පෙනේ ඇකිලෙන්න පටන් ගත්තා. පෙනේ ඇකිලෙන්නකොට අර වතුර පාරවල් මේ නාඹ තල් කඳන් හා සමානයි කියලා සඳහන් කරන්නේ. විශාල තල් කඳන් වගේ අහසට විදින්න ගත්තා අර පෙනේ ඇකිලෙන් තැන්වලින්. එතනින් කෙන්ඩිය හැමම අහසින්ම පුරවගෙන උන්වහන්සේ අහසින්ම වැඩිය ගුරු ස්වාමීන් වහන්සේලාට. හැබැයි නාගයත් එසේ මෙසේ බලවත් නෙමෙයි. පිටිපස්සෙන් එළෙව්වා. පැන් කෙන්ඩිය ගෙනහිල්ලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පිළිගන්වනකොට නාගයත් එතන. ස්වාමීන් වළඳන්න එපා කැප නැහැ කිව්වා. ඒ වෙලාවේ සාමණේරයන් වහන්සේ කියනවා ස්වාමීන් වළඳන්න කැපයි කියලා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දන්නවා රහතන් වහන්සේලා බුරු කියන්නේ නැහැ. උන්වහන්සේ පැන් වැළඳුවා දැන් එතනත් ලැජ්ජාවටපත් වෙනවා. අතන දෙවියෝ ඉස්සරහත් ලැජ්ජාවටපත් වෙනවා. මෙතන දැන් ස්වාමීන් වහන්සේ ගාවත් ආපහු ලැජ්ජාවටපත් වෙනවා. කේන්තිය ඉවස ගන්න බැරි නිසා කිව්වා ස්වාමීනි මීට පස්සේ විතරක් මේ සාමණේරයා අනෝතප්ත විලපැත්තේ වන්නේ මරණෝමයි කියලා කිව්වා. ඒ වෙලාවේ තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ නාගරාජයේ මේ සාමණේරයා මලන් නැතියා මේ සාමණේරයාගේ රෝම කූපයකටවත් හානියක් කරන්න ඔබට ශක්තිය නැහැ කියලා. හත් අවුරුදු වයසින්. ඉතින් එතකොට මේ ශාසනයේ ආර්ය මහා සංඝ කියලා කියහම මොනතරම් බලවත්ද මොනතරම් ශක්තිමත්ද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාන්න තීරණය කළා බුදුරජාණන් වහන්සේ ගාවට වඩින්නේ නැහැ අවසර ගන්න. ඇයි? ලක්ෂ ගණන් දාස් ගණන් භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නකොට මේ වාගේ භාග්‍යතුන් වහන්සේ දාදම් සභා මණ්ඩපේ වැඩ ඉන්නකොට විශාල පිරිසක් භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙනයි වැඩ ඉන්නේ. දැන් මේ අතරින් කවුරු හරි ඇවිදගෙන ඉස්සරහට આવොත් මේ ඉන්න හැමෝම බලනවා මේ මිනිස්යා දිහා. එහෙනම් අර පිරිස අතරින් අර වගේ මහල්ලෙක් කොන්ද කුදු වෙලා හැම රැලි වැටිලා දත් හැලිලා මේ මහල්ලෙක් බොහොම අමාරුවෙන් භාග්‍යතුන් වහන්සේ දිහාට ඇවිදගෙන යනකොට මේ හැමෝම බලනවා කවුද මේ නාගේ මිනිස්යා?
කවුද මේ නාකි හාමුදුරු මේ ධර්මදේශනාව මැද්දෙන් ඇවිදගෙන යන්නේ? එහෙම බැලුවොත් එහෙම එහෙම හිතුවිල්ලක් ඇති වුණොත් එහෙම ඒ කවුද මේ වයසක හාමුදුරු කවුද මේ නාකි මිනිසයා කියලා බැලුවොත් හිතිලා එහෙම හිතිච්ච කෙනාට අවීචිය දොර ඇරෙනවා කියලා සඳහන් කරන්නේ. එතකොට සිතුවිලි මාත්‍රයෙන් එතෙන්ට වටහන්න තරම් උන්වහන්සේ ගාව තිබිච්ච සීල ගුණය මොන තරම්ද කියලා කාටද විස්තර කරන්න පුළුවන්? අර දේශනා කරපු 9 කෝටි 50 ලක්ෂ ගාණක් ශික්ෂා පද රහතන් වහන්සේ නමකටවත් රකින්න බෑ කියලා පැහැදිලි කළා. නමුත් ඒ වගේනත් අල්ප ස්වල්ප දේවල් වලින් උන්වහන්සේලා ඇවත් වෙන්න ඇති. ඒව ඇවත්වත් නෙමෙයි. ඒව හිතන්නවත් දේවල් නෙමෙයි. මෙතරම්ම ශික්ෂා පද ආරක්ෂා කරන මේ ස්වාමීන් වහන්සේලා මහා පොළොව උන්වහන්සේලා දරාගෙන ඉන්නේ බොහොම අමාරුයි. ඒ නිසායි එන්නෙම නෑ මිනිස්සුන්ට එහෙම හිතෙයි කියලා. නමුත් ඉතින් පිරිනුවම් පාන්න බෑ භාග්‍යතුන් වහන්සේගෙන් අවසරය ඉල්ලන්න නැතුව. හිතෙන්නේ නෑ එහෙම. ඒ නිසා පිරිස කෙරවලට ඇවිල්ලා හැමෝම භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන කෙරවලට ඇවිල්ලා කතා කරලා කියනවා. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි. ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ වෙමි. ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙමි කියලා. එතකොට ඔය අවුරුදු 25 30 40 50 60 හිටපු අය අහලා නම් තියෙනවා මේ ශාසනයේ ඉස්සරලාම රහත්ුනේ කොණ්ඩඤ්ඤ නම් ස්වාමීන් වහන්සේ නමක්. නමුත් ජීවිතේ කවදාවත් දැකලා නැහැ. අනේ ඒ මහාවීරයන් වහන්සේ ඇවිල්ලාද කියලා හැමෝම හැරිලා බලන්නේ දෝත එකතු කරලා නල්ල උඩ තියාගෙන. සඳහන් කරනවා එහෙම බලපු කෙනා සතුටින් ඒ සියලු දෙනා විනුවින් දෙව්ලොව දොරවල් ඇරිනවා කියලා. වැරදියට බැලුවොත් අපාය දොරවල් ඇරෙනවා. සතුටින් ශ්‍රද්ධාවෙන් බැලුවොත් දෙව්ලොව දොරවල් ඇරෙනවා. එහෙනම් මේ ශාසනයේ මහා සංඝයා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ධර්මයේ ධර්ම රත්නේ ස්වකාතයි. ආර්ය මහා සංඝයා සුපටිපන්නයි. මෙන්න මේ කාරණා තුන හරියට බාරගන්න පුළුවන් වෙච්ච පුජ්‍යලයා තමයි තිසරණෙහි පිහිටියා කියලා කියන්නේ. එහෙනම් මෙතන ඒ කාරණාවයි පැහැදිලි කරන්නේ. ඉද කියලා කියන්නේ මේ ශාසනයේ භික්ෂුව මොන ශාසනයේද? නිවැරදිවම තිසරණ සරණ ගියපු පුජ්‍යලයා පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. එනම් මේ ශාසනයේ ඉද භික්කවේ නිවැරදිව තෙරුවන් සරණ ගියපු පුජ්‍යලයා. අන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ හැම විටම මේ ඉද කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉද ශාසනය කියන වචනේ මේ ශාසනය කියන එක අවධාරණය කර දේශනා කරලා තියෙනවා. මොකද වෙන කෙනෙක් ගැන නෙමෙයි සඳහන් කරන්නේ. මේ ශාසනය අය ගැනයි මේ සඳහන් කරන්නේ. වෙන පරිබාහිර මිත්‍යා දෘෂ්ටික ආගමක ඉඳලා නමුත් සංසාරයෙන් එතර යන්න නම් මේ ශාසනයට එන්න ඕනේ. එහෙනම් මේ ඉද කියන වචනයෙන් හැම වෙලාවෙම මෙහි මේ ශාසනය කියන අර්ථය ගම්මි කරලා තිනවා. මොකද මේ ශාසනයෙන් පිට රහතන් වහන්සේලා නැහැ. ඉන්නවනම් මේ ශාසනය ඇතුලේ විතරයි කියන කාරණාවයි එතන සඳහන් කරන්නේ. මේ ශාසනයට පිටින් රහතන් වහන්සේලා උපදින්නේම නැහැ කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් තේරවාදී බුදුදහම නැති කිසිම රටක මාර්ගඵලලාභින් බිහි වෙන්නේ නැහැ. බුදුදහම තියෙන රටවල් ඕන තරම් තියෙනවා. නමුත් තේරවාදී බුදුදහම නැති කිසිම රටක මාර්ගඵලලාභින් ලාහසෙලා පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඉද ශබ්දයෙන් සර්වාකාරයෙන්ම ආනාපාන සති සමාධිය උපදින්නා වූ පුද්ගලයාගේ සම්නිශ්‍රේ භූත සාසන පරිදීපතෝ සන්නිශ්‍රේ භූත ශාසන පරිදීපතු ඔහුට නිශ්‍රය සහිත ශාසනය හැම පැත්තෙම උද්දීපනය කරලා පෙන්වනවා. නිශ්‍රය සහිත ශාසනය කියන්නේ ਸਰව සම්පූර්ණ වූ සම්මා සම්බුද්ධ ශාසනය හැම වෙලාවෙම උද්දීපනය කරනවා. හිත තුල ශ්‍රද්ධාව වර්ධනය කරව ශාසන මාමකත්වය ඇති කරව භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ශක්තිය වඩා උද්දීපනය කරනවා කියලා සඳහන් කරනවා. කාටද? මේ ආනාපාන සති සමාධිය උපදවන්නා වූ පුද්ගලයාට. එහෙනම් මේ භාවනාවෙන් නිවැරදිවම භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා සංසාරයෙන් එතර යන මඟ මනාව ගොඩනගන්න පුළුවන්. එතකොට මේ බුද්ධ ශාසනයේ තියෙන අති සුවිශේෂී වූ ශ්‍රේෂ්ඨතම වූ භාවනා ක්‍රමය
සියලු කර්මස්ථානයන්ගේ ප්‍රධාන තත්වයටපත් වූ ප්‍රධාන වූ භාවනා ක්‍රමයේ කර්මස්ථානය මේකයි කියලා අපි මීට කලින් පැහැදිලි කළා. කර්මස්ථාන 40 ගණනින් ප්‍රධානත්වයේ ගන්නේ මේකයි කියලා අපි සඳහන් කළා. එනම් මෙතරම් හැකියාවල් අපිව නිවනට යොමු කරනවා වගේම සම්මා සම්බුද්ධ ශාසනය සරණ ගිය වුන් බවට පත් කරවන්න පවා ඒ ශක්තිය උද්දීපනය කරවලා දෙන්නේ මේ භාවනාවට හැකියාවක් තියෙනවා. නිවැරදිව තථාගත වචනේ පිළිගත් පුජ්‍යලයාට විතරයි ඒ කාරණාව සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා අඤ්ඤ ශාසනස්ස තථා භව පටිසේදනෝච. අඤ්ඤ ශාසනස්ස තථා භව පටිසේදනෝච. වෙන ශාසනයක මේ தത്വයට පත් වෙන්න බැහැ කියන කාරණාව එතනින්ම පැහැදිලි කරලා පෙන්නනවා. නැවත ඉද කියලා කියන වචනයෙන් ඒ කාරණාවමයි පැහැදිලි වෙන්නේ. මේ අකුරු දෙකෙන් පැහැදිලි කරන ප්‍රමාණය මෙච්චරයි කියලා සීමාවක් කරන්න බැරි තරම් මේ ඉද කියන වචනේ තේරුම් කරන්න විස්තර කරන්න පුළුවන්. ඉතින් ත්‍රිපිටකයේ තියෙන මේ වාගේ වචන තාම කෙටි කරපු වචන. එතකොට මේ ඉද කියන වචනය පිළිබඳව අපි මේ සාකච්ඡා කරපු කරුණු ටික මේ කාරණා ටික එතකොට අපිට ත්‍රිපිටකයෙන් හම්බෙන්නේ නැහැ. එතන තියෙන ඉද ශාසනය. එතකොට කොහෙන්ද මේක විස්තර කෙරුවේ? මේ සියලුම විස්තර තියෙන්නේ අටුවා ග්‍රන්ථවල. එහෙමනම් කෙනෙක් කිසිම වග විභාගයක් නැතුව මේ අටුවාව ප්‍රතික්ෂේප කරනවා නම් Tamante හිතෙන හැටියට මේ තරම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපට විස්තර වෙන්නේ කොහෙන්ද? අපි අවබෝධ කරන්නේ කොහොමද? අපි තේරුම් ගන්නෙ කොහොමද? ඉද ශාසනය කියලා කිව්වට අපිට කොහොම වැටහෙන්නේද? එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ විස්තරාර්ථ දේශනාව නැත්තම් ප්‍රකීර්ණක දේශනාව හැටියට මේ අට කතාව සඳහන් කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ නිසා ඒ ප්‍රතික්ෂේප කරනවා නම් අපිට හිතෙන හැටියට ධර්මයේ ප්‍රතික්ෂේප කරන්න හදනවා නම් කවදාවත් අපිට ධර්ම රත්නයේ සරණ යන්න පුළුවන් කමක් නැහැ. ඉදේව භික්කවේ සමනෝ මහණෙනි පළමු සෝතාපන්නයත් සෝතාපන්නයන් වහන්සේ වැඩ ඉන්නේත් මේ ශාසනයමයි. ඉදේව භික්කවේ සමනෝ පළමු සෝතාපන්නයන් වහන්සේ වැඩ ඉන්නේත් මේ ශාසනයමයි කියලා සඳහන් කරනවා. අනිත් එක මේ ශාසනය විතරයි වැඩ ඉන්නේ. මේ ශාසනයමයි මේ ශාසනය විතරයි. පළමු සෝතාපන්නයන් වහන්සේ. එහෙනම් පළමු රහතන් වහන්සේ උපදින්නේත් මේ ශාසනය විතරමයි. මහා පරිනිර්වාණ සූත්‍රයේ සුභද්‍ර ප්‍රතිපාජිකයා අමතලා බුදුරජාණන් වහන්සේම මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. සුභද්‍ර කියන පරිපාජිකයාට. ඉදේව සුභද්‍ර සමනෝ ඉද ද්විතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ. ඉදේව සුභද්‍ර සමනෝ ඉද ද්විතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ. මේ ශාසනේ සකදාගාමි අනාගාමි අරිහත් කියන හතර දෙනාම ඉන්නේ මේ ශාසනේ විතරයි. සුභද්‍ර මේ ශාසනේ තමයි පළවෙනි ශ්‍රමණයත් දෙවෙනි ශ්‍රමණයත් තුන්වෙනි ශ්‍රමණයත් පහළ වෙන්නේ මේ ශාසනේ විතරයි. මේ ශාසනයෙන් පිට නම් ඒක වෙන්නෙම නැහැ. එහෙනම් පින්නතුනි මේ බුද්ධ ධර්මය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් වචන කීපයක් ඉගෙන ගත්තා කියලාවත් ධර්මය ඉගෙන ගත්තා වෙන්නේ නැහැ. වචන කීපයක් ඉගෙන ගත්තා කියලා ඒක වෙන්නේ නැහැ. එහෙමනම් ඒක දැනගන්න මේ ධර්ම රත්නයේ මනාව ශ්‍රද්ධාවෙන්ම අධ්‍යයනය කරන්න ඕනේ. වචන කීපයකින් ඒක කරන්න පුළුවන් නම් ටිකක් ඉගෙනගෙන ඒක කරන්න පුළුවන් නම් මේ ශාසනයේ සංසාරේ මෙච්චර ඈත අපි යන්නේ මෙච්චර ඈත යන්නේ. ඒක වචන ටිකක් ඉගෙනගෙන බැරි බව මජ්ක්‍ධිම නිකායේ මාගන්ධීය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මාගන්ධීය සූත්‍රයේ පැහැදිලි කරන වෙලාවේ මාගන්ධීය කියන මිත්‍යා දෘෂ්ටික බමුණට බුදුරජාණන් වහන්සේ කරුණු පංචකාමයේ පිළිබඳව පැහැදිලි කරගෙන ඇවිල්ලා අන්තිමට බ්‍රාහ්මණයට දේශනා කරනවා ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ඨං ගිකෝච මග්ගාණං කේමං අමතගාමිනං. මේ ගාථාවේ ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං මේ පද දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවත් සමගම මාගන්ධිය කියන බ්‍රාහ්මණය කෑ ගහලා ප්‍රකාශ කරනවා ස්වාමීනි ආශ්චර්යයි ආශ්චර්යයි ස්වාමීනි ඔබ වහන්සේ මමයි
මේ පද දෙකෙන් සමානයි. ඔබ වහන්සේ මමයි මෙතනදී සමානයි. කොතනදීද කියලා ඇහුවා. ඔය සඳහන් කරපු මුල් පද දෙක අපේ සූත්‍රවල තියෙනවා. මොන පද දෙකද? ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛං. මේගොල්ලන්ගේ සූත්‍රවල තියෙනවලු මේ පද දෙක. එතකොට ඊතුරු පද දෙක ඒක නැහැ. ඒකත් නැහැ. තේරුම දන්නෙත් නැහැ හරියට. ඒ වෙලාවෙ තමයි පැහැදිලි කරන්නේ මාගන්දිය මේ අන්නේ තීර්ථක මහණ බමුණෝ හරියට මේ ಜಾති අන්දේ වගේ උපතින්ම අන්ද වෙච්ච මිනිස්සු වගේ උපතින්ම අන්ද වෙච්ච අයට නිල් කහ රතු රූප මොකවත් පේන්නේ නැහැ. ඉර හඳ තාරකම් කොත් දැකලා නැහැ. මේ මිනිස්සුත් ඒ වගේ. මේ පෙර බුදුරජාණන් වහන්සේලා මෙවුවා දේශනා කරලා තියෙනවනේ. පෙර බුදුරජාණන් වහන්සේලා මෙවුවා දේශනා කරලා තියෙන නිසා පෙර බුද්ධ දේශනාවෙන් ටික ටික හොරකම් කරගෙන තමයි මේ aran තියෙන්නේ. හැබැයි සම්පූර්ණත් නෑ බුද්ධ වචනේ තේරුම දන්නේ නෑ. මේ කරුණු ඔය වේද සාහිත්‍යයේ එහෙම සඳහන් කරනවා. මොකද වේද සාහිත්‍යය ලියන්නේ බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලා උපදින අය. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න අවුරුදු 1000කට විතර කලින් බ්‍රහ්ම ලෝකෙන් චුත වෙන බ්‍රහ්ම රාජෝ මනුෂ්‍ය ලෝකේ ඇවිල්ලා ඉපදිලා මේ ත්‍රිවේදය ලියනවා. ලියන්නෙම මේ වේද සාහිත්‍යයේ අනිවාර්ය පරිච්ඡේදයක් තියෙනවා බුද්ධ කියලා. දැන් අපි විභාගය කරන්න ගියහම සමහර වෙලාවට අනිවාර්ය විෂයන් තියෙනවා. සාමාන්‍ය පෙළ කරන කාලේ එහෙම නම් සිංහල භාෂාව එහෙම අනිවාර්ය විෂයක් වෙනවා. ඉතින් ඒ වගේ මේ වේද සාහිත්‍ය හදාරන අයටත් මේ ත්‍රිවේදයේ එක පරිච්ඡේදයක් තියෙනවා. ඒක අනිවාර්යයි. ඒ මොන පරිච්ඡේදයේද? බුද්ධ කියන පරිච්ඡේදය. එතකොට මේ බ්‍රහ්ම රාජයේ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙන අය තාමත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු අය මෙන්න මේ බ්‍රහ්ම රාජයේ ත්‍රිවේදයේ ලියන නිසා මේකට බුද්ධ කියන පරිච්ඡේදය කැටියේ තියෙනවා. විශාල පරිච්ඡේදයක්. අවුරුදු 12ක් ප්‍රගුණ කරන්න ඕනේ මේ ත්‍රිවේදයේ. ත්‍රිවේද පාරප්‍රාප්තයි කියන අවුරුදු 12ක් ඉගෙන ගත්තට පස්සේ. ඉතින් මේ පරිච්ඡේදයේ අන්තර්ගතයි සම්මා සම්බුද්ධ කියන්නේ කවුද? මේගොල්ලෝ අනිවාර්යෙන් නිසා මේ පරිච්ඡේදයේ ඉගෙන ගන්නවා. නමුත් මේක සුරංගනා කතාවක් වගේ. ඇයි මේ සඳහන් කරන මේ විදිහේ කෙනෙක් ලෝකේ කවදාවත් පහළ වෙන්නේ නැහැ. මෙච්චර ඥාන ශක්තියක් තියෙන, නේතරං රූප సౌందర్యයක් තියෙන, මේ වාගේ ශරීර බලයක් තියෙන, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන මේ වාගේ කෙනෙක් කවදාවත් ලෝකේ පහළ වෙන්නේ නැහැ. මේ මේගොල්ලෝ ඉගෙන ගත්ත කාලේ ඒගොල්ලන්ගේ මතය. නමුත් මේ පරිච්ඡේදය ප්‍රගුණ කරන්න ඕනේ. අන්න ඒකනේ සමහර ත්‍රිවේද පාරප්‍රාප්ත බමුණෝ බුදුන් පහළ වෙලා කිනකොට ඇවිල්ලා බැලුවනේ හැංගිලා ඉඳලා. සමහර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඔක්කොම තියෙනවද කියලා බැලුවා. සමහර උන්වහන්සේගේ ඒ දේහ ලක්ෂණ බැලුවා. උන්වහන්සේගේ ශරීර ශක්තියන් හොයන්න උත්සාහ කළා. මිස් බොහෝ දේවල් බැලුවා. ඉර්ධි ශක්තියන් බලන්න උත්සාහ කළා. එහෙම කලේ පරිච්ඡේදයේ ඉගෙනගෙන තියෙනවා හොඳට. එහෙනම් බුද්ධ පහළ වුණා නම් මෙහෙම වෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ පෙර දහමේ තියෙන හින්දා මේගොල්ලෝ මේ බුද්ධ වචනේ හොරකම් කරලා අරගෙන. හැබැයි සම්පූර්ණත් නැහැ. තේරුම දන්නෙත් නැහැ. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා ගාථාව සම්පූර්ණ කරවලා කරුණු දක්වහම මේ මිත්‍යා දෘෂ්ටික බමුණ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි මාව පැවිදි කරවන්න ඔබ වහන්සේගේ ශ්‍රාවකයා බවට පත් කරගන්න කියලා ඉල්ලීමක් කරනවා සියලු මිත්‍යා දෘෂ්ටි අතහැරලා. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ ධර්මයේ නාමයෙන් වචන ටිකක් ඉගෙනගෙන තිබුණා කියලා ඒක ධර්ම රතනය වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් යුක්තව නූගත වුණත් භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රතනය නම් ඒක මට සත්‍යයි, ඒක මට ශ්‍රේෂ්ඨයි, ඒක ඒකාන්තයි ධර්ම රතනයමයි කියලා පිළිගන්න ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් ඉගෙන ගත්තාම වෙන්නේ එතෙන්ට ඊට පස්සේ මගේ ධර්මයේ එකතු වෙන්න පටන් ගන්නවා. අර කීමනක් තියෙනවානේ මොකවත්ම නොදන්න කෙනත් හොඳයි. හොඳටම ඉගෙන ගත්ත කෙනත් හොඳයි. බාගට ඉගෙන ගත්ත කෙනා හොඳ නැහැ කියලා. එතකොට තමන්ටත් අනුන්ටත් මහත් වූ අයහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ධර්ම ගෞරවයෙන් හරියට
ප්‍රගුණ කරමින් ශ්‍රද්ධාවෙන් පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. ත්‍රිස ධර්ම රත්නයේ සරණ යන්න කියන කරුණු මෙතන අවධාරණය කරනවා ආපහු ආපහු. ඒ නිසායි සඳහන් කරන්නේ බුද්ධ ශාසනය මේ ටිකක් ඉගෙන ගත්ත කියලා ඒක බුද්ධ ශාසනය වෙන්නේ නැහැ කියලා. ඒ නිසා සමහර වෙලාවට ධර්ම රත්නයේට භාග්‍යතුන් වහන්සේට අපි කතා කරන්නවත් නොදන්න පුද්ගලයෝ තමයි වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නේ. සමහර පිරිස් ඇතැම් අය සිද්ධාර්ථ කියන වචනය බය නැතුව පාවිච්චි කරනවා. ඒ කියන්නේ නම මොකද්ද කියලා ඇහුවොත් අපි කියනවා ගිහි කාලේ නම සිද්ධාර්ථ කියලා. එහෙම නෙමෙයි. සමහර අය සඳහන් කරනවා මේ සිද්ධාර්ථත් මෙහෙමයි. සිද්ධාර්ථත් ඒ කාලේ ওই වගේ දේවල් කෙරුවා. සිද්ධාර්ථටත් ওই ගිහි ජීවිතේ තිබුණා. ඉතින් මේ සිද්ධාර්ථ කියන වචනේ පාවිච්චි කරනවා මේ සිහි නැහැ. මොකද්ද මේ කියන්නේ? කවුරු ගැනද මේ කියන්නේ කියලා සිහි නැහැ. කාටද එතකොට මේ සිද්ධාර්ථ කියන්නේ? මේ කියන්නේ බුදුරජාණන් වහන්සේලා 7 දෙනෙක් දැකපු බ්‍රහ්මරාජයෝ රහතන් වහන්සේලා ඇවිල්ලා දන ගහපු කෙනෙක්ගෙනම මේ කියන්නේ. තාම රහත් වෙලා නැති, කෙලෙස් ප්‍රහීණය කරලා නැති මුන්වහන්සේ ළඟ බුදුවරු 7 දෙනෙක් දැකපු බ්‍රහ්මරාජයෝ ටිකක් නෙමෙයි ශ්‍රීනාස්තමයන් වහන්සේලා ඇවිල්ලා දන ගහනවා. එතකොට කෙලෙස් සහිතයි, නමුත් කෙලෙස් රහිත අයකින් වැඳුම් ලබනවා. එතකොට කොහොමද අපි තීරණය කරන්නේ කවුද මේ කියලා? මොන හේතුවකින්ද සිද්ධාර්ථ කියන්නේ එහෙම වුණොත් අපිට දිව නැමෙන්නේ? එහෙම දිව නැමෙන්නේ නැහැ. උන්වහන්සේ ගැන හරියට දන්නවනේ. තමන්ගේ තාත්තා බොහොම පුංචි දවසේ දන ගහලා වැඳා. පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභී අසිත කාල දේවල තාපසිතුමා දන ගහලා වැඳා. අම්මගේ කුසෙන් බිහි වෙලා සාක්‍ය රජදරුවන් අතින් බිමට බැහැලා මල් මත හිටගෙන සතර දිශාව බැලුවේ මට වඩා ලොකු අය මේ ලෝකේ තව ඉන්නවද කියලා, මට වඩා උසස් අය. සිව් දිශාවෙන් ഘോഷා කර කීවි ස්වාමීනි, ඔබ වහන්සේට වඩා උසස් අය තබා ඔබ වහන්සේට සමානෙක්වත් නැහැ. එහෙම කීකියත් බ්‍රහ්මරාජුයි ඇවිල්ලා වඳිනවා. ඉතින් එහෙම කෙනෙකුට අපි සිද්ධාර්ථත් අරහිම කළා මෙහෙම කළා කීගියා කියන්නේ ගියම අපි යටත් පිරිසෙන් ධර්ම රතනේ බුද්ධ ගෞරවේ තබා කතා කරන්නවත් දන්නේ නැහැ කියන කාරණාව තමයි කියන්න වෙන්නේ. ඉතින් එහෙම වුණහම කොහේ සරණ යන්නද මේ ඉද කියන වචනේ? ඉද කියන වචනේ අපේ ජීවිත මොන තරම් නිර්මල කරනවද? මේ වචනේ අපේ ජීවිත කොයි තරම් පිරිසිදු කරනවද? භාග්‍යතුන් වහන්සේගේ මේ එක වචනේ සංසාරේ අඳුරු වෙවි වැරදෙන්න ඉන්න අපි ඒ අඳුරු පටලෙන් ගලවන්න මේ ධර්ම රත්නයේ මේ අකුරු දෙකට තියෙන ශක්තිය අපි නිවන ගාවට ගෙනියන්න මේ අකුරු දෙකට පුළුවන්. ඒකයි කියන්නේ එක බණ පදයක් වැටහුනොත් නිවන් දකින්න රහත් වෙන්න ඇති කියලා. එහෙනම් මේ වචනයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒක කොයි තරම් ගැඹුරුද බලවත්ද කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා පින්නතිනි, මේ ධර්ම රතනය අද අපිට මුණ ගැහෙන්නේ ත්‍රිපිටකයේ තමයි මේ ධර්ම රතනය සඳහන් කරලා තියෙන්නේ. ඒ බුද්ධ ජයන්ති මුද්‍රණය තුල. හැබැයි තියෙන්නේ අර තරම්ම කෙටි. නැත්නම් පොත් 57කට කැටි වෙන්න බෑ ඒකට. නමුත් විස්තරාර්ථ දේශනා සහිත අටුවා ග්‍රන්ථ වුණ තරම් අපේ රටේ අද හොයාගන්න තියෙනවා. ඉතින් පාලි අටුවාව තමයි ඉතාම විස්තර සහිත, ඉතාම රසවත් විදිහට ධර්මයේ සඳහන් කරලා තියෙනවා පාලි අටුවාවේ. නමුත් පරිහරණය කරනවා නම් කෙනෙක් යම් ප්‍රමාණයකට පරිහරණය කරන්න දැන් සිංහල අටුවාවකුත් තියෙනවා. ඉතින් ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න ඕන තරම් පහසුකම් තියෙනවා. ඒ කටයුතු කරගන්නත් පුළුවන්. ඊළඟට මේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කරුණු එහෙම සහ පැහැදිලි කරමින් ඉද බික්කවේ අරඤ්ඤගතෝවා නැත්නම් ඉද බික්කවේ කියන කාරණාව තමයි අපි සඳහන් කළේ මුල් පාඩේ සාකච්ඡා කරන්න ඕන නිසා. ඉද බික්කවේ බික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුන්‍යාකාරගතෝවා කියන කාරණාවයි අපි එහෙම විස්තර කරන්න කතා කළේ. ඊළඟට සඳහන් කරනවා මේ අපිට සමහරලාට මාර්ගඵල ලබන්න බැරි වුණෙත් මේ ශ්‍රද්ධාව ගෞරවයෙන් නැති වෙච්ච නිසා. ඊළඟට සඳහන් කරනවා
අද කාලේ ජීවත් වෙන අපි තියෙන වරද මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙච්ච අපිට තියෙන වරද ඒ වරදත් වෙන මොකක්වත් නෙමෙයි මේකම තමයි ශ්‍රද්ධාව නැති වෙච්ච එක මේ තිසරණේ හරියට පිළිගන්න බැරි වෙච්ච එක වෙන කිසි වරදක් නෑ අදත් මාර්ගඵල හිග නෑ ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ මේ ශාසනයේ රහතන් වහන්සේලා නැති වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නෑ ලෝකේ රහතන් වහන්සේගෙන් හිස් කියලා දේශනා කරලා නෑ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා ඒ හරියටම තෙරුවන් පිළිගත්ත ධර්ම රත්නේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ මනාවම තේරුම් අරගෙන පිළිගත්ත ශ්‍රද්ධාව උපදවාගත්ත ඊට අනුව කටයුතු කරන අය මේ ජීවිතෙම මාර්ගඵල පවා ලබනවා හිස් නෑ එහෙම අය ලෝකේ ඕන තරම් ඉන්නවා අවශ්‍ය ශ්‍රද්ධාවයි ඉතින් බොහෝ වෙලාවට අපි අවාසනාවන්තද අපේ රට අවාසනාවන්තද දන්නේ බොහෝ වෙලාවට මිත්‍යා දෘෂ්ටියෙන් හරියට තියෙන බව අපි දකිනවා. ඉතින් ඒක හරියටම විසඳගන්න බැරි වෙච්ච නිසා ඒවට පැටලෙලා අවීචයට යන සූදානම් වෙන අයත් හරියට ඉන්නවා. පුදුමාකාර විදිහට ධර්මදර වෙච්ච අය මනාව නිවැරදි ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරපු අය මගදී ඒක අතහැරලා මිත්‍යා දෘෂ්ටියට පැටලිච්ච අවස්ථාවලු ඕන තරම් දකිනවා. මොකද බැලුව බැල්මටම හරි ලස්සනයි නිවැරදි වගේ පේනවා. නමුත් විනිශ්චය කරගන්න බෑ කෝකද හරි කෝකද වැරදි කියලා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා. ඉතින් මොකද මේ සඳහන් කරන්නේ? මේ ආනාපාන සති භාවනාවට අනුරූප වූ සේනාසන තෝරා ගැනීම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ආනාපාන සති භාවනාවට සුදුසු සේනාසන තෝරා ගැනීම පිළිබඳව. මේ ශාසනයෙහි දීර්ඝ කාලයක් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණු හයෙහි බොහෝසෙන් විසිරුණු සිත් ඇති පුද්ගලයන්ට ආනාපාන සති සමාධි අරමුණට නැගගන්න එතරම් පහසු නම් නැහැ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණුත් එක්ක ගැටිලා හිටපු අයට මේ ආනාපාන සති අරමුණට එකපාර බහින්න පහසු නැහැ කියලා සඳහන් කරන්නේ මොකද අර දේවල් වලට හරියට ඇලිලා ජීවත් වෙච්ච නිසා. මේ ලෝකේ පවතින කාරණා දෙකක් එක්කනේ විශේෂයෙන්. එකක් ඇලීම අනික ගැටීම. ඇලෙනවයි ගැටෙනවයි. ඉතින් ඔය දැඩිව ඇලීම් ගැටීම් ඇති වෙච්ච නිසා මේ පංච ඉන්ද්‍රයන්ටම එහෙමයි. ඇහැට ඇලෙනවා ඊළඟට ඇහත් එක දකින්න දේවල් ගැටෙනවා. මේ වගේ දේවල් නිසා දැඩිවම ඇලිලා කටයුතු කරන අයට ඒ ටික අයින් කරගන්නේ නැතුව ආනාපාන සති සමාධියට නැගගන්න බැහැගන්න හරි අමාරුයි කියලා සඳහන් කරනවා. ඒ මොකක් සඳහාද? විතර්ක වැඩි, සිතුවිලි වැඩි, විවේකී මනසක් නැතුව යනවා. රට වටේම තියෙන දේවල් ඇඳගත්තාම සාමාන්‍ය කෙනෙක් ජීවත් වෙනකොට කෙනෙකුට කරගන්න වැඩපොළ ඕන තරම් තියෙනවා එදිනෙදා පැවැත්ම සඳහා. එහෙම වැඩපොළ කරගෙන එහෙම කටයුතු කරනකොට අපි තව තවත් පින්කම් දහම් කරගෙන දාන ආදී පින්කම් කරගෙන කටයුතු කරන්න අපිට ඒ සියල්ලම අවශ්‍යයි. ඒ සාමාන්‍ය පවතින ජීවිතයේ සිටුවරු, සේනාපතිවරු, මහා ධන කුවීරයන් හැටියට සංසාරයෙන් එතර ගියා. නමුත් ඒ ක්‍රමානුකූලව තමන් හරිහම්බ කරගෙන ඒ වගේ මහා පින්කම් කර එදිනෙදා ජීවිතෙත් පවත්වා ගනිමින් සසරින් එතර යන වැඩපිළිවෙලත් හදාගත්තා. නමුත් ක්‍රමානුකූලව පංචේන්ද්‍රයන්ට වහල් වෙච්ච එක එන්නේ අයින් කරගත්තා. එහෙම අයින් කරගෙන මේ සංසාරයෙන් එතර යන්න කටයුතු කළා. මොකද එහෙම බැරි වුණොත් විතර්ක වැඩි කියලානේ සඳහන් කළේ. හැම පැත්තටම හිත කැඩෙන්න හදන්න පටන් ගන්නවා. ඊයේ කරපු දේ පිළිබඳව, අද උදේ කරපු දේවල් පිළිබඳව, දැන් හවස කරන්න තියෙන දේවල් පිළිබඳව හරියට හිත එහාට මෙහාට කැඩෙනවා. ඒ නිසා මේ ආහාර ගැනීමත් භාවනාවක්. හොඳ භාවනාවක් ආහාර ගැනීම. ඉතින් ඒක හරියටම පැහැදිලි කළොත් කල් වේලාසනින් ආහාර ගන්න ඒකනේ අපි භාග්‍යතුන් වහන්සේ සමහරලාට එකවතාවයි පිණ්ඩපාත වෙදී. සාමාන්‍යයෙන් 10 අමාර වෙනකොට භාග්‍යතුන් වහන්සේ දාන වළඳන් දෙති. එදා භික්ෂුන් වහන්සේලා එහෙම වළඳන් දෙති. එහෙම කල් ගත්තේ ඇයි? නමුත් කාලයේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සූර්යා අවරට යනතුරුම
අවරට කියන්නේ ඉර හැරෙනකන් කල් තියෙනවා. දැන් මේ කාලේ හැටියට කල්පනා කරලා බැලුවොත් මේ කාලේ හැටියට සූර්යා අවරට හැරෙන්න පටන් ගන්නේ 12 පහුවිච්ච ගමන්ම සූර්යා අස්තංගත වුණා නෙමෙයි. 12 පසුවි විනාඩි 11කින් තමයි හිරු අවරට ගියා කියලා සඳහන් වෙන්නේ. මේ නිර්දේශයත් එක්ක 12 ඔරලෝසුවේ 12 පහු වෙනවා. නමුත් 12 පහු වෙලා විනාඩි 11ක් ගියාම තමයි විකාලයේ එළඹෙන්න පටන් ගන්නෙ. ඉතින් එතකොට එච්චර කල් තිබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ උදේ පාන්දර තමන් වහන්සේගේ කටයුතු කරගෙන පිහිට වෙමින් ඉන්න අය දිහා බලලා සමහරවිට පිණ්ඩපාතේ වඩිනකනුත් එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන් නම් ඒ අයටත් පිහිට වෙලා නිසි වෙලාවට පිණ්ඩපාතේ වැඩලා දානි ටික සිඟාගෙන මේ මහරහතන් වහන්සේලා වනාන්තරයක ගහක් මුල ඇලක් දොලක් ළඟ බොහොම නිදහසේ වාඩි වෙලා මේ දානි ටික වළඳන්න වෙලාව යොදාගත්තේ ඉතාම සිහි කල්පනාවෙන් තමයි වැළඳුවේ. එහෙම වළඳන්න යටත් පිළිසින් විනාඩි 45ක් පැයකට ආසන්න කාලයක් ගත කරනවා. එහෙනම් 10 අමාරට වළඳන්න පටන් ගත්තා නම් සමහරලාට 11 අමාර විතර වෙනකම්ම වළඳන්න සිද්ධ වෙනවා. අයි භාග්‍යතුන් වහන්සේගේ වැළඳීම පිළිබඳව දේශනා කරනවානේ. මේ ශ්‍රේහස්ත ධාතුව පාත්‍රයේ ඇතුලේ තියෙන වෙලාවට, ඒ කියන්නේ බත් දැන් අනනවා ආහාර. මේ අනන වෙලාවේ ශ්‍රේමුක ධාතුවේ බත් ඇටයක්වත් නැහැ. එතකොට මේ බත් පිළ ශ්‍රේමුක ධාතුවේ තියලා දැන් බත් හපනවා. ඒ හපන වෙලාවට පාත්‍රයේ ඇතුලේ මේ අතින් කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැ. ඒ කියන්නේ අනන වෙලාවට හපන්නේ නැහැ. හපන වෙලාවට අනන්නේ නැහැ. ඉතින් එහෙම වළඳන්න ගියහම සෑහෙන කාලයක් පුදුම කල්පනාවෙන් පුදුම ඉවසීමෙන් ඒක භාවනාවක් හැටියට මෙනෙහි කර කර තියාගත්ත බත්තර ටික එකක්වත් කැඩිච්ච නැති නැත්නම් පොඩි කරපු නැති බත්තර තමයි කටේ තියාගත්තේ. මේ සියලුම දත් වලින් මේක හැපෙනවා. හැපෙනකොට මෙහෙම පොඩි වෙනවා. මේක හරි පිළිකුල් භාවනාවටත් හරි වටිනවා. ඒ හැපෙනකොට අර බත් ව්‍යංජන ඔක්කොම කලවම් වෙලා කෙල එකතු වෙලා තවත් විවිධ ශාරීරික ද්‍රව්‍යයන් මේකට එකතු වෙලා දැන් හරියට කට ඇතුලේ තියෙන එකත් අර සුනකයා වමනේ දැම්මා වගේ කීප දෙනෙක් එකතු වෙලා කෑම කන තැන එක්කෙනෙක් මේක හොඳට හපලා තියෙන වෙලාවේ ගලක් හැපිලා ඔක්කොම ටික එතනම මේසේ උඩ දැම්මොත් එහෙම අනික් කටිය ඔක්කොම නැගිටින්න තියෙන ඊටකටත් වැඩි. දැන් ඒ තරම්ම පිළිකුල් වෙලා නමුත් දැන් පිඟානේ තැන් තැන් වල තියෙනකොට හරි රසයි කියලා දැනෙනවා, කෙල උනනවා, සුවඳයි. නමුත් ඇතුළට දැම්මට පස්සේ වෙලා තියෙන දේ මේ කටින් දෙපාරක් හැපුවට පස්සේ මේ දිවෙන් එහාට මෙහාට පෙරලුවට පස්සේ ඉතින් මේ පිළිකුල් භාවනාවත් මෙනෙහි කරන්න පුළුවන්. අප්‍රසන්න භාවය. ඉතින් මේක මෙනෙහි කර කර ඉතාම සිහි කල්පනාවෙන් එදා ආහාර ගත්ත ස්වාමීන් වහන්සේලා. ඒ නිසායි මෙතන සඳහන් කරලා තියෙන්නේ උන්වහන්සේලා හරි විවේකීව දානි වැළඳුවා. එහෙනම් අනුරූප වූ සේනාසන තේරුම් ගැනීම බුදුරජාණන් වහන්සේ මුලින්ම පැහැදිලි කරන්ට යෙදුණා. මේ දීර්ඝ කාලයක් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයේ කැළිලා හිටපු අයට ඊයේ කරපු වැඩ අද කරපු අය හෙට කරන්න තියෙන වැඩ මේවා මතක් කරන රාජකාරි වැඩි ඉන්නේ. දැන් කටයුතු වැඩි නිසා ඔය ආහාර ගන්නවා කියන එක විනාඩි දෙකෙන් තුනෙන් සමහර අය ඉවර කරනවා. තරම් වේගින් මොකද ආහාර ගන්න වෙලාවක් නැහැ වැඩ වෙන්නේ. ඉතින් ඒ කියන්නේ හිත ඒ තරම් වේගින් හිතට වැඩ තියෙනවා, විසිරි තියෙනවා. එහෙම විසිරෙන පුද්ගලයෙකුට භාවනා කරන්න වාඩි වුණාට පස්සේ මතක් වෙන්නේ මොකද ඊළඟට කරන්න තියෙන වැඩේ, ඊළඟට කරන්න තියෙන වැඩේ. ඒකම තමයි මතක් වෙන්න පටන් ගන්න. අන්න ඒ නිසයි මෙතන සඳහන් කරන්නේ එහෙම අරමුණු විසිරෙන්න පටන් ගන්නවා මේ ඉන්ද්‍රියන්ට වහල් වෙච්ච වෙලාවට. ඒ නිසා එහෙම නොවෙන්න ඕනේ. හොඳ සංහිඳුන මනසක් තියාගන්න ඕනේ කියලා සඳහන් කරනවා. විතර්ක වැඩි වෙන හින්දා. ඒ නිසා නොහික්මුණු ගොනෙකු බැඳපු රතයක් වගේ වැරදි පාරෙමයි යන්න හදන්නේ. හික්මිච්ච නැති ගොනෙක් බැඳපු රතයක් වගේ වැරදි පාරෙම තමයි හැම වෙලාවෙම අරමුණ හිතේ තියාගෙන ඉන්නවා භාවනා කරනවා කියලා. වාඩි වෙලා තින්නවා ඔක්කොම එහෙමයි. නමුත් හිත එනකොහෙද? හැම වෙලාවෙම හිත පිටට යනවා.